සපු ඔහුගේ නිරුවත් පපුුවට හිස් තබාගෙන පුදමාකාර නිදහසකින් නිදාගත්තේ කාකි පාට බ්ලැංකට් එක වතමතින් දමාගෙනේ. ඒ පුදුමාකාර නිවනත් සැනසුමක්කය. කෙල්ලගියුණ සුම් පියවුරු ඕගේ වතේ තැවරී ඇඹරී තිබුණේ. දෙන්නාම හැම දුකක්ම අමතක් කර දෑස්පියාගෙන උන්නෝය. සපුට ඔහුගේ පපුුවේ ලේරස්නය තදින්ම දැන්නේ. ඇය ඕගේ උරතලේ යටින් වපත දමාගෙන සනීපී රියෝවකින් ඊට කම්බුල් තබාගෙන උන්නාය. මේ දැනෙන ශාරීරික නිවන සදහටම දැනේ නම් කොතරම් සුන්දරද. ඇයට මුදු සුසුමක් පිටවිය. ආදරේ ප්‍රථම හීසර පහර වැදි ඒ දරාගත් බිම මතම ජීවිතයේ ලස්සනම් මොහොතක් ගත කරන්නට දවී ඉඩ දුන්නේ. වසර 21ක් පුරා රැකී ආදරණීය යෞවනයේ සීතල බිම් මත ඔහුට පූජා කරන්නට වීම ගැන සපෝට දුකක් දැනුනේ නැත. ඒ වෙනුවට ඇයට දැනෙන්නේ නිවනකි. මේ යෞවනයේ ජනිත් ලොකු බණ්ඩාරරට පූජා කරන්නට වූවානම් දුකකි. එසේ නම් මේ තරම් තමාට ආදරය කරන ඔහුට කරන්නේ පුදුමාකාර ද්‍රෝහිකමකි. ඒත් ඒ ද්‍රෝහිකම තමා අතින් වූයේ නැත. අද ජීවිතයේ පුදුමාකාර දවසකි. ඒ නිසා මෙහෙම කොතරම් වෙලා වුණද කමක් නැත. මේ මොහොත, මේ සීතල මධ්‍යහන, මේලා අඳුරු පැය මින් ඉදිරියට දස දහස් වතාවක් සීවෙනු ඇත. සබෝ කාකිරෙද්ද තවත් ටිකක් පුරවාගෙන ඔහුගේ පපුව මත දෑතම තබා ඒ මත නිකට තබා ඒ මූණ රස විඳාය. ආදරයක් මෙසේ රස විඳින්දී කොතරම් නිවනක් දැන්නවාද? සාගරයියේ ඔහු කතා කරන්නේ දෑස් පියාගෙනේ. දෑස්සර බලන්නට ඔහුට ලැජ්ජ බව සපු දනි. සපු මොහොතක්ේ අසරණ මූණ දෙස බලා තනිවම සිනාසුනාය. දැන් ඉතින් චූටි මැණිකට චූටි බබෙක් හිටලනන් තමා වැඩේ. ඇය කිවේ සැහැල්ලුවෙනි. ඕ ඇස් අන්තමට ඇර බැලුවේ. ගෙදර අරන් යන්නට තරම් ලෝභ හිතෙන අහිංසක මනමාල හිනාවක් දෙතුල් මත රැඳී ඇත. එතකොට ෂෝ ලෝකට මරහසේ මම මගේ බඩ අතගගා ඉන්නවා. සපුගේ තෙත දෙතොල් පාරල් හත අටක් ඕගේ පපුව මත සටහන් විය. දැන් තේරෙනවා නේද බ්‍රහස්පතින්දට මහවැලි රීච්චකේ නටන්නේ මහ වීරුවක් කියලා. එදාට පොහුරුවට නගින මනමාලි අද ඔයත් එක්ක මේ සීතල කහපට් එක උඩ. දෙවියන් පවා තමා සමග එකක වෙනු ඇත. සියල්ලටම වඩා උතුම් ආදරය. සිරි තිරිත් සම්බන්ධයෙන් සජාචාරයන් සියල්ල ඊට යටය. අර සංගරාජ මාවතේ චූටි ගෙදර මං ඉන්න. ඒකේ පොඩි කාමරයක් අපට හදාගම හොඳේ. ඒකේ මට ඇඳුම් දෙක තුනකුත් තියන්න. මං එහෙටම ගන්නම්. ලොකු බණ්ඩාරලාගේ ගේට්ටු කඩාගෙන හරි මං එනවා. මිනිස්කේ වල් කෙල්ලෙක් කියලා. අමාරුව වැඩිලා හොර මිනිස්සු ගාවට යනවා කියයි. ඒත් මං ඔයාට ආදරය කළේ. එක මිනිහට ආදරය කළා ඒ මිනිහා එක්ක බුදියා ගන්න එක වරදක් නෙමෙයි. සාගරයේ හිසකේ අතර ඇඟිලි තුඩු රැගෙන ගියේ. මේ දවස් ටික ඉවසන්න. දුකයි. ඒත් මං ඉවසන්නම්. ඒක හිතන්න එපා. මොබයිල් ෆෝන් එකක් අරන් මට නම්බර් එක දෙන්න. හොඳද? සබෝ නැගිට්ටේ කාගේ බ්ලැන්කට් එක අමාරුන් වගේ දවටාගෙන. සාගර නැගිටේ වතම දෝතින් ගත්තේ. මෙහෙමම ගිහින් ටබ් එකට දාන්නද? මාව නාවන්නද යන්නේ? දවසක් මං දැක්කා. මං නානවා. සපෝ සිනාබරව ඒ ගෙලේ එල්ලියගෙන උන්නාය. මේ තරම් ලස්සනට නිමාවීගෙන යන්නේ ජීවිතේ ලස්සනම දවසේ මතකයන්ද? ෆාම් හවුස්සකින් පිටවන්නට මොහොතකට පෙර සපෝ සාගරත් එකිනිකාව සිපගත්තේ දෙදෙනාගේම කඳුළු ඕනෝන්ගේ මූණවල තැවරෙද්දී. ඒ පුදුමාකාර දීර්ඝ සිප වැළඳ ගැනීමක් විය. දුකින් පිරුණු දැස්, පෙවුලන දෙතොල් අවසානයේ මොහොතකට පෙර ඒ උණුසුම ලේ පුදුම වතක තබා ගන්නට මේ නිකිනිකා හා වෙලුනාය. මේ දැන් යන්නේ නිකන් ශරීරයක් විතරයි. තේරුණා නේද? දවසක අපේ කතාව ආයෙත් ලියන දවසක මේ දවසින් පස්සේ දවස් ටිකක් අපි නොලියෙමු.
සපුවේ දැස් දෙස බලාගෙනම උන්නයි. මේ ඇස් දෙකම තියෙන පුංචි පුතෙක් සමහර විට අද බඩට එන්නේ ඇති. සබු ඇස් යට අතගා කීවාය, තාත්තා මහා සාගරේ, පුතා පුංචි සාගරේ. සාගරයේ ඇස්සලින් වැටෙන කඳුළු මතක තබා ගන්නට මෙන් ඒ දෙස බලා උන්නේ. යන්නට පෙර සපු ඒ දෙපා අල්ලා වැන්දාය. ඉන් පසු ඇය දෙපා සිපගෙනම නැගිට්ටාය. ෆාම් හවුස් එකෙන් පිටවී පතන් පාරේ සෑහෙන දුරක් යනතින් ඔවුන් කතා කළේ නැත. සපු දෑස්පියන් පන් නොගසාමින් ඔව දෙස බලා උන්නාය. සාගරයේ ඔව හැරි සිනාසුනේ, කතා නොකර යන්න එපා. කොහෙන් හරි බත් කටක් කාලයන් බඩගිනි නේද? බත් කන්න තරම් බඩගින්නක් නෑ. එහෙනම් සැනිචස් කමු. හා කෝබි එක. නුවරලියේ සිට නුවරට ඇති කිලෝමීටර 50ට ජීවිතය ඉතිරවන අවසාන සැමරුම වේද? ඒ දන්නේ දෙවියන්ම පමණි. සාගර ශ්‍රේෂ්ඨා තේකම්මල අසලූ අවන්වාල පාමුල වාහනේ නතර කළේය. තේකම්මල කෙළවර පාරත් තේ අයත් අතරට වන්නට එය අවන්හල පිහිට ඇත. මං අරන් එන්නම්. සපු වාහනෙන් බැසෙන සාගර දෙසම් බලා උන්නාය. ජනිල් ලොකුමණ්ඩාර්ලා දැන් මේ ජීවිතයට මොනවා කළත් කමක් නැත. එය විහිළුවකි. ජීවිතයේ එක දවසක සියල්ල හැරද යළිත් මේ අහිංසක ලෝකයට එන්නට පුළුවන් වෙනු ඇත. සපු වාහනෙන් නොබැස්සේ මේ පාරෙන් නිතර යන එන ජනිත් ලොකුමණ්ඩාර්ලාට තමාව පෙන්නන නිසා නොවේ, තාත්තාට බීනි. ඔහුගේ මුළු පොලිසියම තමාව හඳුනයි. එවන්නම් දුටුහොත් එහෙන අපුරක් වන්නේ මේ අහිංසකයාටය. දැන් මේ සොඳුරු මතකයත් සමග අපායට ඔයා හැක. දෑස් පියාගත් කළ අනන්ත ගින්දරකදීත් හදවතර නිවනක් ගත හැක. සාගර බිත්තර සැන්විචස් පිරිසිගුන් කෝබිත් ඇගෙන පැමිණ කුඩා ට්‍රේක වාහනයේ ගියර අසල තැබුවේ. කන්න සපූනකා ඔහු දෙස බලා උන්නාය. ඉස්සරහට මට සපුමලී කේටස්සලින් බත් එකක් ඕන. ඇත්තටමද? මං කොහොම හරි එවන්නම්, ස්පෙෂල් එකක්. ඔයා මට පොල් සම්බෝලයි බතුයි එව්වත් මට ස්පෙෂල්. සබුවේ කමින්නුන් බිත්තර සැන්විචස් පෙත්ත ඔහුගේ මුවට ලංකලාය. කනකොට මාවත් මතක් කරනවා නේද? වීදුරු බෝල වැනි දිලිසෙන දැසින් සපු ඇසුවාය. වෙන කව මම මතක් කරන්නද? ඒකනේ නේද? කියන්නට තව මොනවද උකුරේ සිරවිය ඇතිසයක් සපුට දැනේ. එහෙත් ඒ කියවෙන්නේම නැත. සාගරයේ, මම මේ ගමන ගියාට කමක් නැද්ද? සාගරයේ දැස දෙසම බලා උන්නේ. යන්න. කාටවත් මගේ චූටි මේනික වරන් යන්න බෑ. එයා මංගව ඉන්නවා. සපු සැහැන වෙලාවක් බලා උන්නාය. එහෙම බෑ තමයි. කෝපි එක බොන්න. සපු කෝපි එක බීවේ සැනසීමනේ.